කොරෝනා යළි වසංගත තත්ත්වයක් කරා එළඹෙමින් පවතින බව සෞඛ්‍යංශය පවසනවා. මෙහි ඇති බැරරුම් තත්ත්වය සියලු දෙනා අවධාරණය කරගත යුතු බවත්, පසුගිය කාලය තුළ කොරෝනා පාලනයට එන්නත් කරණය පිටිවහලක් වූ බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. රෝගය තවදුරටත් උත්සන්න වූහොත් එය රටේ පවතින ආර්ථික තත්ත්වය මත ජනතාවට ඉමහත් පීඩාවක් විය හැකි බවද ඒ මහතා පෙන්වා දෙනවා. කියන්නේ මිලියන 16ක් පමණ පළවෙනි එන්නත් මාත්‍රාව ලබාගෙන තිබුණා. මිලියන 14ක් පමණ දෙවන මාත්‍රාව ලබාගෙන තිබ්බා එන්නත් වලට. ඒ අනුව ප්‍රාථමික එන්නත් කිරීමේ ක්‍රියාවලිය රටේ ජනගහණයෙන් අතිබහුතරයක් ලබාගෙන තිබුණා. ඒ දෙවන එන්නත ලබා ගැනීමෙන් පසුව මේ තත්ත්වය යම් ආකාරයකට පාලනය කර ගැනීම සඳහා ඊළඟට කළ යුතු ක්‍රියාමාර්ගය හැටියට වර්ධක එන්නතක් ඉදිරිපත් කළා. මේ වර්ධක එන්නතෙනු මිලියන 8ක් පමණ ජනතාව මේ සඳහා මේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ එන්නත මේ දක්වා අපි දන්නවා දෙවන එන්නත මිලියන 14ක් ලබා ගන්නා අවස්ථාවේදී තුන්වන එන්නත ලබාගෙන තියෙන මිලියන 8ක් පමණයි. ඉතිරි අය හැකි ඉක්මනින් තුන්වන මාත්‍රාව ලබාගෙන නැති අය තුන්වන මාත්‍රාව ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තුන්වන මාත්‍රාව ලබාගෙන මාස 3ක් ඉක්මවා ගොස් තිබෙන අයට හතරවන මාත්‍රාවත් ලබාගත හැකි. මේ අතර කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම සඳහා විහාර මහදේවි එලිමහන් රංගපීඨයේ වෙත අද දිනේදී විශාල පිරිසක් පැමිණ සිටිනු දකින්නට ලැබුණා. පෙරවරු 8 සිට පසවරු 4 දක්වා යුදමුදාවේ මෙහෙයවීමෙනුයි එන්නත්කරණය සිදු කරන්නේ. දිවිනපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් කොරෝනා මර්ධන එන්නත ලබාගත හැකි. ඇතර මේ වෙනකොට රටපුරා ශීක්‍රයෙන් පැතිර යන ආපහු මේ වසංගතය. එහෙනම් මේකෙන් ආරක්ෂා වෙන්න හොඳම ක්‍රමය තමයි මේ ඉන්නත ලබා ගැනීම. එහෙනම් මම ආරාධනා කරන රටේ ජනතාවට ඇවිල්ලා මේ නොමිලේ ලබා දෙන ඉන්නත ලබා ගන්න කියලා. දැන් මේක රජයේ නොමිලේ දෙන දෙයක් නේ. මේක හොඳට මේක හැමෝම පාවිච්චි කළා. මේ දැන් ඉදිරියට ආයි නෝ කොවිඩ් එක ආයි පැතිරෙන්න තියෙන බස්වලස් වෙන එක හැමතැනම වෙන එක යන්න විදියක් නැහැ මිනිස්සුන්ට. කොහොම හරි ඇවිල්ලා මේක ගහ ගන්න කියලා තමයි කියන්නේ. ඒක සම්පූර්ණ කරගන්න කියලා කියනවනම් මහජනතාවට මහජනතාව ඒකෙදි පොඩ්ඩක් එකට අහුම්කම් දීලා ඉවරලා මේකට ආවන තවීම ගොඩක් හොඳයි. අපි විසින් අපේ සෞඛ්‍ය තත්ත්වයේ හරියට හසුරුව ගන්නවා. මේ ඉන්ජෙක්ෂන් එක රජයෙන් මේ ඩිස්ට්‍රිබියුට් කරනවානේ. ඒ දෙන දේවල් එක්ක අපි ඒ දේවල්ට යොමු වෙන්න ඕන.